අයිබෝවන් විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් ඔබේ වන් දවසම සම්කර පුවත් සිරස් තල ප්‍රථමේ කොරෝනා පොකුරට අදත් 772ක් එක් වෙද්දී මරණ ලැයිස්තුවටත් පහක් 807කුත් සුවේ ලබයි කොරෝනාව නිසා රැකියා අහිමිව මැද පෙරදිග සිඟමන් යදින ශ්‍රී ලාංකිකයන් දැරණියගල දැරිය ඉල්ලූ සැනින් එසෙනින් ජනපතිගෙන් ලැබුණු තෑග්ග අපරාධ කරුවන්ගෙන් රට බේරා ගන්න පිහිටවපු මහජන ආරක්ෂක කමිටු කොරෝනා වෛරසයෙන් ලෝ පුරා මරණ 23 ලක්ෂය ඉක්මවයි අද දිනේ කොරෝනා ආසාදිතයන් 772 දෙනෙකු වාර්තා වෙද්දී 807 දෙනෙකු සුවය ලැබලා රෝහල් වලින් පිටව ගියා. ඒ වගේම කොරෝනා ආසාදිනේ වෙලා හිටපු 5 දෙනෙක් මිය යමත් එක්ක කොරෝනා මරණ සංඛ්‍යාවත් 356ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. කොරෝනා ආසාදිතයන් තවත් 5 දිනක මිය යාමත් සමග මරණ සංඛ්‍යාව 356 දක්වා ඉහළ ගියා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක නිවසේදී මිය ගොස් තිබෙනවා. වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක මිය ගියේ ජාතික බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී. වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක දියතලාව මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත් වුණා. පමුණුගම ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේදී මිය ගොස් තිබෙනවා. දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මිය ගියේ ඊයේ දිනේදී. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 69348ක් 5591 දිනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. පුද්ගලයන් 63401 දිනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ. මේ අතර හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් නිදහස් කර තිබෙනවා. බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත, දෙමටගොඩ වේලුවන පාර, පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම, මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල් ඔළුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිද් මාවත, හීද්‍රා මාවත, අලුත් පාර, අකරගොඩ සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බෝලාන දකුණු යන ප්‍රදේශයයි මෙලෙස හුදකලා බවින් ඉවත් කර තිබෙන්නේ. ඉදිරියේදී එන්නත් මාත්‍රා මිලියන 18ක් ගෙන්වීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. ඒ අනුව මිලියන 9කට මෙම එන්නත ලබා දී හැකි බවයි ඒ මහතා පෙන් වා දෙන්නේ. ඉදිරියේදී තවත් එන්නත් ලබා නොදීපු අනිත් කණ්ඩායම් වලට ඒ වගේම මේ අපි ඉලක්කගත කරපු කණ්ඩායමේ තවමත් එන්නත් ලබා ගත්තු නැති අයට එන්නත් ලබා දීම සිදු වෙනවා. ඒ වගේම රජය විසින් මේ අවස්ථාවෙන්ට සැලසුම් කර ඇනෝම් කර තියෙනවා COVID-19 එන්නත් ඔක්ස්ෆර්ඩ් එක්ස්ට්‍රා සෙනිකා එන්නත ඉන්දියාවේ නිපදවන කොවිෂීල් නමින් නිපදවන එන්නත ලබා ගැනීම සඳහා මිලියන 18ක් මේ සමාන වෙනවා මිලියන 9ක් ජනතාවට මේ ලබා ගත්තත් පස්සේ අපි රටට ආවට පස්සේ මේ එන්නත ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව ඉලක්කගත කණ්ඩායම් වලට ලබා දීම සිදු වෙනවා දැනට අපි පාවිච්චි කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට අමතරව අපි රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කියන එන්නත පිළිබඳවත් රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් අධ්‍යයනය කරගෙන යනවා මම හිතන්නේ මේ විශේෂඥ කමිටු වලට දාලා මම හිතේ මේ විශේෂඥ කමිටු වල අපි බලාපොරොත්තු ඉතාමත් මිකමින් අනුමැතිය ලැබෙයි කියලා අනුමැතිය ලැබුණු වහාම රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමා මම හිතන්නේ ක්‍රියාත්මක වෙනවා ඉතාමත් මිකමනි මේ රාජ්‍යාන්ත්‍රික මට්ටමත් පාවිච්චි කරලා මේ දේවල් අපේ මහජනතාවට ලබා දෙන්න. යුගාන්තේ මැද පෙරදිග රැකියාවලට ගිහිල්ලා ඉන්න අපේම රටේ සහෝදර සහෝදරයන් ආපහු Tamanගේ රටට එන්න බැරිව මැද පෙරදිග ඒ රුදුරු වැලි කතර හිර වෙලා දහසකුත් දුක් විඳිනවා. ඕනජිත් එයතින් වැටිපුරම පීඩාවට පත් වෙලා ඉන්නේ මැද පෙරදිග රැකියාවට ගිය අපේ රටේ කාන්තාවන්. මේ කාන්තාවන් විඳින දුක් ගැහැට පිළිබඳව ප්‍රගතිශීලී ඉස්රු එකමුතුව අද මාධ්‍ය හමුවක් පවත්වමින් රටටම හෙළිදරව් කළා.
ශ්‍රී ලාංකිකයන් රැසක් අද වන විට මැදපෙරදිග රටවලට රැකියා සඳහා ගොස් තිබෙනවා. යතරින් සෞදි, කුවේට්, ඕමාන් ඇතුළු රටවලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවන අතර ඒ රටවලදී ශ්‍රී ලාංකිකයන්ට වෙදින්නට පොදු ගැහැට පිළිබඳව පසුගිය කාලයේ පුරාවට මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. කෙසේ වෙතත් පවතින කොරෝනා තත්ත්වය යටතේ අදාළ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා බොහොමයක් අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. රැකියා අහිමි වුණු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඇතැම් පිරිස්සෙම රටවල වීති පුරා සිඟමන් යදින අයුරු මේ දර්ශනවල පැහැදිලිව සටහන් වී තිබෙනවා. මේ පුද්ගලයාගේ ඇඟිලි කීපයක් කපලා දෙන අපේ ශ්‍රී ලාංකික සහෝදරයෙක් ජොබ් එක මේ වෙනකොට අහිමි වෙලා ඉන්නවා. අවුරුද්දක විතර කාලයක් කොරෝනා වසංගත පටන් ගත්ත මුල් කාලයේදී මෙයා මේ විදිහට වුණේ. මේ නගරයේ යම් තැන්වල ඉඳගෙන තමන්ට යන්න ශ්‍රී ලංකාවට යන්න සදා මුදල් එකතු කරන ක්‍රියාවක් තියෙනවා. බලක මෙතර පවතින කොරෝනා සමයේදී පවා මැද පෙරදිග රැකියාවල නිරත කාන්තාවන් දැඩි ලෙස පීඩාවට පත්වන බවට ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සඳහන් කරනවා. දැන් අපි දන්නවා මේ විදේශගත වෙච්ච කාන්තා ශ්‍රමිකයන්ට විවිධ අපහසුතා විවිධ බලහත්කාරකම් කරන බව රහසක් නෙවෙයි. නමුත් මේ වෙලාවේ තාමත්ම අමාරු තැනක ඉතාමත්ම අසරණ වෙලා ඉන්න තැනක තමන්ගේ රටට එන්න මාස ගානක් තිස්සේ බලාගෙන ඉන්න මේ ශ්‍රමිකයන්ගෙන්ටත් බලහත්කාර කරනවා කියන්නේ ඇත්තටම තිරිසන් වැඩක්. අර බාලගිරි දෝෂි වගේ කවදාවත් අද වෙනතුරුත් මේකට නිශ්චිත වැඩපිළිවෙලක් හැදිලා නැහැ. හැමදාමත් අපිට විදේශගත ශ්‍රමිකයින් රෝහලේ ඉඳගෙන මහපාරේ ඉඳගෙන එහෙම නැත්නම් ගෙවල් අස්ස හිර වෙලා ඉඳගෙන එහෙම නැත්නම් මරණාසන්න මොහොතට පත් වෙලා ඒ අය අපිට කතා කරනවා මේකට මැදිහත් වෙන්න අපි ලංකාවට එන්න බැරුව මරණ සත්‍යයක් තියෙන්න කියලා. සෑම සෙනසුරාදාවකම ජනාධිපති කෝට්ටාභය රාජපක්ෂ මැතිතුමා දුෂ්කර ගම්මානයකට යනවා. ඒ ගමේ ප්‍රශ්න ගමේ මිනිසුන්ගෙම අහලා ඒවට විසඳුම් අරන් දෙන්න. ජනාධිපතිතුමා ඊයේ දැරණිය කළ මාලිබොඩ දික්වැල්ල කන්දට ගියා. එතනදීින් රජිත් පාසල් දෙරියක් ජනාධිපතිතුමාකින් ඉල්ලීමක් කළා. ඒ තමන්ගේ පාසලේ අඩුපාඩු සකස් කරලා දෙන්න කියලා. අද ඉල්ලීම යථාර්ථයක් වුණා. දරණීය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක අජිත් ශාමින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ක්‍රීඩාංගණය පිළිසකර කිරීම ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ කර්නල් ෆ්‍රෑන්ක්ලි ජෝසප් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විදුහලේ සියලු අඩුපාඩුකම් සම්පූර්ණ කර දීමට ඊයේ දින ජනාධිපතිතුමා පුරොන්දුවක් ලබා දුන්නා. විදුහල් ගොඩනැගිල්ල පිළිසකර කිරීමද ඒ අනුව යුද හමුදාව අද දිනේ ආරම්භ කර තිබෙනවා. අපගේ පාසලේ විශාල අඩුපාඩුවක් ලෙස පැවතුන අපට අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් නොමැතිවීම. එම නිසා අපගේ ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා ප්‍රවත්තන කාලයේදී පවා සිසුන් අනතුරුවලට ලක් වෙලා තිබෙනවා. එම නිසා අපගේ පාසලට ඊයේ දින පැමිණි අධිකාරී ජනාධිපතිතුමා අපගේ පාසලේ අඩුපාඩු විමසූ විට අප යෝජනා කර සිටියා අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් සාදා දෙන ලෙසට. එතුමා එම ඉල්ලීම පරිදි යුද හමුදාවට දැනුවත් කර අපගේ පාසලට අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් සාදා දෙන ලෙසට වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා දැන්. ඇත්තටම අපිට ගොඩක් සතුටුයි ඉතින්. අපි ජනාධිපතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ පෝෂිත ප්‍රදේශයේ සියලුම පාසල් දරුවන්ට ඒ වගේම ප්‍රදේශවාසීන්ට තියෙන එකම ඉඩකඩ තියෙන ක්‍රීඩා පිට්ටනිය පොද්දනිකන්ද මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය අධිකාරී ජනාධිපතිතුමාට හමුදාපතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අනාගත දරු පැරපුර වෙනුවෙන් මේ වගේ සත්කාරයක් ඉටු කිරීම පිළිගන්න. දැන් පැය 24ක් ගියේ නෑ යුද හමුදාපතිතුමාට එතුමාගේ නියමයෙන් එයා ඉංජිනේරු බලකාය මේ ප්‍රදේශයට එතුමා යන්නත් ඉස්සෙල්ලා අවශ්‍ය උපකරණ ටික බැකෝ යන්ත්‍ර එතුමා අහපව් ගම සමග පිළිසඳර අවසන් කරලා පිටණියට එන්න ඉස්සෙල්ලා මේ බැකෝ ඇවිල්ලා මෙතෙන්ට. අද දවසේ එයාය වැඩ පටන් ගත්තා. අපිත් ආවේ බලලා යන්න. ඉතින් මම හිතන්නේ මේ කලාපිට තිබිච්ච ලොකුම ගැටලුවක් එකම ක්‍රීඩා පිටියක්වත් තිබුණේ නෑ සිරිසං ජාතික පාසල ඇරෙන්න මේ කලාප. ඉතින් මේ පොද්දෙනිකන්ද පාසලේ හොඳ ක්‍රීඩා පිටිය විතරක් නෙවෙයි පාසලට අවශ්‍ය සියලු භෞතික සම්පත් වල අලුත් අඩියා වුණොත් ඒ ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් ලැබෙනවා. තාම ප්‍රශංසා කරනවා මේ වගේ ජනනායකයෙක් එතුමා ප්‍රායෝගික නායකයෙක් විදිහට ගමට ඇවිල්ලා අවශ්‍යතාවය මුල් කරගෙන කටයුතු කිරීම පිළිබඳව.
මෙතර පාරම්පරිකව වගා කළ ඉඩම් වල වගා අයිතිය ගොවියාට ලබා දීමට තීරණය කළද එය දඩමීමා කරගෙන පරිසරයට හා වන රක්ෂිතවලට හානි සිදු නොකළ යුතු බවයි ජනාධිපතිතුමා දැරණිය කළදී පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී අවධාරණය කළේ ජනතා ගැටළු විසඳීම සඳහා ගත් තීන්දුව කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් නීති විරෝධීව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන්නේ නම් ඔවුන් තෙරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිතුමා කියා සිටියා අහිංසක ජනතාව වෙනුවෙන් මේ තියෙන ප්‍රශ්නයට විසඳුමක් දුන්නම ඒක වැරදි විදියට පාවිච්චි කළා කැලෑ කපනවා ඒක නැවැත්වීම ඒ බලධාරීන්ගේ අයිතියක් මොකද කැලෑවක් කියන එකයි पारंपरिक वगा कर प्रदेश हंधुनागा अपहसुवाक नीलधारी ने वाट विरुद्ध महाम क्रियाकर වැරදී කරපේක පෙන්නලා රහින්සක ජනතාවටත් එයාගේ ඒ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නට පුළුවන් කමක් වෙන්න. ඉතින් නීතියක් එහෙම නැත්නම් චක්‍රලේඛනයක් යවුවම ඒක හරියාකාරව ක්‍රියා කරන ඒවා දඩමීමා කරගෙන කැලෑවක් සුද්ධ කරන්න බෑනේ. ඒක නවත්තන්නට ඕනේ. ඒකට නිලධාරීනි නොයකින් තමයි මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕනේ. ඒකට තමයි අපි නිලධාරීන් පත් කරලා තියෙන්නේ. මෙතර මත් ජාවාරම් කරුවන්ගෙන් කප්පම් කරුවන්ගෙන් වගේම නීති විරෝධී වැඩ කරන අපරාධ කරුවන්ගෙන් මේ රට නිදහස් කරගන්න ජනාධිපතිතුමාගේ මෙහෙයුමට ශක්තියක් වෙන්න රටේ බුද්ධිමත් ජනතාවගේ දායකත්වය ලබා ගන්න මහජන ආරක්ෂක කමිටු පිහිටුවන වැඩපිළිවෙලක් අද ආරම්භ වුණා. අතිගරු ජනාධිපතිතුමා මේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයක් කියලා වෙනම අමාත්‍යාංශයක් ඇති කරලා एक कैबिनेट अमेट माव पत्थले जम किसी परमार्थ साक्षात्कर दिशा ये परमार्थ तमाई अपे मातृभूमि इन सिलुम जनतावट किसीम भयक किसीम सकत नेतु तमागे एदिनिदा राजकारिन करंट पुलवान वातावरण सकसीम सला एवं ऊ समाज कप्पंकार पाताल नेतम पाताल त्याग कालम तीन बै स्त्री दूषक लमा अपयोजक मंकोलकार मूल जावरकारयोग मे महाजन आरक्षक प्रधान वगकी गमे सिधुन सान अपराध एवं आधार अभी पुलिस सन्नी एक आवश्यक රාජ්‍ය නිලධාරීන් සහ පිළිගත්තු හොඳ චරිතයක් පිළ සිවිල් පුරවැසියන්ගේ සමන්විත 25 දෙනෙක් මේ හැම කමිටුවක් පසින් තුලම අවම වශයෙන් අන්තර්ගහණය වෙලා තියෙනවා. ඒ අනුව බස්සහිර පළාතේ පමණක් මේ ආරම්භක මොහොතේදීම මහජන ආරක්ෂක කමිටුව වඩා සක්‍රීය බලකායක් ලෙස 65175ක් සමාජික රැඳී සිටින ඔබතුමාගේ ශක්තියට. ඒ වගේම දිවයින පුරාම ග්‍රාම නිලධාරීවස 14022 25 දෙනා බැගින් ගත්තොත් අපිට අවසානයේ 350,000කට වඩා වැඩි වෙච්ච සක්‍රීය බලකායක් ඔබතුමාගේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිස් සමග අත්වල බැඳගෙන තියෙනවා. අමාත්‍ය ආචාර්ය රිය අද්මිරාල් සරත් වීරසේකර සහ පොලිස් ප්‍රතිසිඩි වික්‍රමරත්න මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නියම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ මහරගම යවුන් රඟහලේදී. පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වන පවුලක් විනයගරුක සමාජයක් ඔස්සේ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා වන සෞභාග්‍යයේ දැක්මට අනුවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. බියෙන් සැකෙන් තොර සමාජයක් උදෙසා යන තේමාව පෙරදරි කර ගනිමින් මහජන ආරක්ෂාව උදෙසා ජනතාවගේ සහයෝගය ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා ගනිමින් අපරාධ මැඩපැත්වීමට කටයුතු කිරීම මෙහි අරමුණයි. දිවෙනපුරා ක්‍රියාත්මක ග්‍රාම නිලධාරී වසම් 14022 තුලම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, පාරිසරික ආරක්ෂණය, අපරාධ වැළැක්වීම හා විසඳීමට සහාය වීම, මද්‍රව්‍ය නිවාරණය, ජාතික හා ආගමික සංහිඳියාවට සහාය වීම මෙන්ම ආපදා කළමනාකරණයේදී අවශ්‍ය සහයෝගය ලබා දීමද මෙම කමිටුවලට පැවරෙන ප්‍රධාන වගකීම් වනවා. පොලිස් නිලධාරීන් හා මහජන නියෝජිත ඇනතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අනුරාධපුර ගම්පොළ මහනුවර හා කොළඹ යුගවලට අයත් සිතුවම් වලින් සමන්විත ඓතිහාසික හිඳකල ලෙන් විහාරය වහා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ऐतिहासिक हिंदगल लेन विहारे विनाश मुखे पवतिन बवट पसुगेदा जातक पुअपतक पलवीतिलट कनिमीन अग्रमातुमा मेम क्रियामार्गे गत्ता लेन विहारे विहाराधिपति पूज एमिल मीकम दमकिति स्वामी वहांसे एम पुअपतर संधान करतिबुने सितुवम एंदी स्थान बहुमयाक
අදවනවිට විනාශ මුඛයට පැමිණ ඇති බවයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට අගමැතිතුමා දැනුම් දී ඇත්තේ ලෙන් විහාරයේ තත්ත්වය පිළිබඳ වහා සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් ලෙන් විහාරයට ගොස් නිර්දේශ අනුව දැනටමත් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා අපේ රටේ ඉන්න ප්‍රවීණ ගීත රචකයෙකුගේ ජීවිත කතාව සොයා යන අමතක නැති මතක විශේෂාංගේ දැන් අමතක නැති මතක තුලින් අද අපි හොයාගෙන යන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණතම ගීත රචකයෙක් පිළිබඳවයි මොහුගේ ඇතැම් ගීතවලට අපේ රටේ ඇතැම් විචාරකයෝ විරෝධය පළ කරත් අදටත් जनता वतर मोहुगे गीत जनप्रिय चंद्रदास प्रणांदुनम्मू प्रवीण गीपदरचकयान्नी अमतक नति मतक तुलीन अद मे दिगहरेन्नी ओबगे जीवित कथाव एकदास नवसीय हतलिस हते जनवारी विसी नववनदा गल्किस्सेदी मेलोव एलियदुटु चंद्रदास प्रणांदु यम दिनेकदी सिविल इंजिनेरुवरयेकु करवीम ओगे पियागे प्रार्थने वुना नमुत गीत रचकयेकु लेस चंद्रदासयन करलियट पेमिनेन्ने तम पियागे बलापोरोत्तुव सिंदबिंद दममिन गंपुल शांत जोसफ विद्यालयेन सह रत्नलान धर्मालोक विद्यालयेन मूलिक अध्यापने लबन ओहु विद्योदय विश्वविद्यालय पिरिविनिन वेडदुर अध्यापनीय हदैरुवा पासल कालये सिटम पुवत्पत् कलावेदी कुवीमे सिहिनिय सिते सिरकरगिन सिटि चंद्रदासयन्ट गीत रचकयेकु लेस समाजयट एक्वन्नट सिदुवन्नी ओहुद नोसितु आयुरिन तरुण वियेदी तम गम्प्रदेशे वेसक नाट्यकट गीपद रचनावक एक्कल चंद्रदासयन पसुव गुणदास कपुगे प्रिया सूर्यसेन निहाल निल्सन पुन्सिरि सोयसा सुनील एदिरिसिंह निरोषा विराजिनी वेनी मिरट प्रवीण गायक गायिकावान सदहा गीपद रचना निर्माणे कर तिबेनवा मे बस नेम तुम अदिन पशु ने सुभाषिनी ओब मगे नमटे केने गीत कीर्ति पशुर गे आदरे हितनलवन आदरे मिहाल निरसन गे सल्ल मिटि गनन पास सामे सलकुनाय परैया पंचल पल्लिय कुविल वेनी गीत मिहाल तम तीनो देसी एकट आसन संख्यावा इवागेम मैत काले पुलमा वडिम गीत रचना करे सुनील परेरा वेनुविंग मैत काले के जनप्रिय सीधम गीत कोत्तमल्ली आई डोंट नो इवागे गीत मम रचना करे सुनील परेरा वे बस नव तुम फिर है मदिन कर्म पहमु नहती तन उन्ने මේ බස් නැවතුමා කියන ගීතය අපේ ලංකාවේ ප්‍රසිද්ධ ගීත රචකෙක් සම්මන්ත්‍රණයක එයාට අසිනීපෙන් ඉඳලා තියා මේ 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 අරිෂ්ඨ බෝතලෙකුත් අතට අරගෙන ගිහිල්ලා කියලා තියෙනවා බස් රූල් ගැන සින්දු ලියන එකෙක් ඇවිල්ලා ඉන්නවා ඉතින් කොහෙද මේක කරන්නේ මේක රැකගන්න බෑ මේවා මේවා ප්‍රතික්ෂේප කරන්න ඕන මේවා ගීතද මේ බලන්න මෙහෙම කියලා නමුත් ලංකාවේ තාම ජනප්‍රිය වුණු ගීතයක් මේ බස් නැවතුමා Taman metek a gaman maga tule तम बिरिंद सह दरुवान विशाल शक्तियक वु बव ओहु मेदी सीपत कला गीतयक रचना क्रीमट वडा रचना करनलाद गीतय माध्यक ओस्से प्रचारे क्रीम अपहासु कार्यक बवाई ओहु मेदी सीपत कले दें गीतय प्रचारे कर गन्न तीन कोट मंगे वकियान ने बोम सात्य सिद्धि तीनो बुदन्नो दे अमसे आयतनयक तीनो गीतयक लियला प्रचारे करन्न मासयक प्रचारे करन्न लक्ष देक अमाराई කලින් තිබුණේ නැහැ. ඉස්සර ගුවන්විදුලි සංස්ථාව ජාතික ගුවන්විදුලි විතරනේ තිබුණේ. සම්මාන උළෙලකට ආරාධනාවක් ලැබෙන්නේ නැහැ. මම දන්නේ නැහැ අපි ගීත ලියන්න ගීත සිය ගානක් ලියන කාලේ ගීත ලියන්න හිතපු නැත්තම් මව් කුසේ නොහිටපු අය ඉන්නවා. මේ මේක වර පුතාල් බයම සම්මාන උළෙලක් ගත්ත කවුද ඉන්නේ? Thank you.
ස්වාධීන රූපවාහිනී ආයතනයෙන් ඇවිල්ලා මේ කරන වැඩේ මට හරි වැදගත්. මොකද මගේ ජීවිත කාලේ අවුරුදු 50ක් මම ගීත රචනයේ පිවිසිලා දැන් ඔය ජාතික රූපවාහිනියම ආරම්භ වෙලා වසර 39 දුවද එක විනාඩි 5ක් මං වෙනුවෙන් මෙන් කරලා නැහැ. මං ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී ආයතනයට තේ සභාපතිතුමාට මේ අවස්ථාව මට ලබා දීම ගැන. සිය ජීවන ගමනේ 73 වන විය පසු කරමින් සිටින චන්ද්‍රදාස ප්‍රනාන්දු නම් මේ සුවිශේෂී ගීපද රචකයා අද වන විට හෝමාගම පිටිපණ ප්‍රදේශයේ තම නිවහන තුල ජීවිතය ගත කරනවා. දශක 5කට අධික කාලයක් තිස්සේ මෙරට ගීත ක්ෂේත්‍රයට අපමණ සේවයක් ඉටු කළ චන්ද්‍රදාස ප්‍රනාන්දු නම් ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අප ප්‍රණාමය පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුත්කලින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය හා බෙදහස් කලා සංධානය දෙපන්දවම සූතානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. හෙට උදේ ඉඳලා රට පුරාම පෞද්ගලික බස් වර්ජනයකට සූදානමක් තිබුණා. මේකෙන් සාකච්ඡා කරන්න රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා හමු වෙන්න ඒ බස් සමගම්වල නියෝජිතයන්ට ආරාධනා කරලා තිබුණා. කරුණු විමසා බලා හෙට දිනේදී විසඳුමක් ලබා දෙන්න මෙහිදී තීරණයක් කරනවා. බස් සංගම් සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට සූදානම් කර තිබුණා. ඊට බස් සංගම් පහකට ආරාධනා කර තිබූ අතර මෙම රැස්වීමට ගැමුණු විජයරත්න මහතා සහභාගී නොවීම නිසා දුරකථන මාර්ගයෙන් කරුණු විමසා බැලීමට කටයුතු කෙරුණා. නැවත සාකච්ඡා කර විසඳුමක් ලබා දීමේ පොරොන්දුව මත බස් සංගම් නියෝජිතයන් එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. දැන්ට අපි අඛණ්ඩ වර්ජනයට සහයෝගය දෙන්න අපි තීරණය කරලා තියෙන්නේ. අපි හෙට උදේ ලැබෙන සතුරුදායක පිළිතුරක් මත තමයි අපි ඉදිරියට කරන්නේ. මොකද අපගේ සේවකයෝ මේ අගාධයට පත් වෙලා තියෙනවා. මේ මිනිස්සු ජීවත් වෙන්න බැරි තරම් වැටුපක්වත් දැන් නැහැ. අපිට මේ රජයේ අපහසුතාවයට පත් කිරීමට උවමනාවක් නැහැ. අපිට ඕනේ මේක සහයෝගයෙන් අපේ බස් ව්‍යාපාරය කරගෙන යාම තමයි අපගේ එකම අරමුණ. ලීසින් ප්‍රශ්නේ තමයි අපිට දැඩිව තියෙන්නේ. අපි ඉල්ලීම කරන්නේ ලීසින් ගෙවා ගන්න බැරුව ඉන්න නිසා අපේ ඉල්ලීම තමයි දකුණු පළාතේ මාස 6ක ලොක් සීට් සහනයක් ලබා දුන්න අනිත් අධිකාරීවරුනුත් ඒ මාස 6ක ලොක් සීට් සහනේ ඒ විදිහම ලබා දෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. මේකට උත්තරයක් හම් වෙයි කියලා. නැති වුණොත් අපි හෙට රෑට සිට වර්ජිනේට යොමු වෙනවා. ලුණුකල මඩුල්සිම කඳුපන්තියේ පුංචි ලෝකාන්තයේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතර ඉත ආකර්ෂණීය ගමනාන්තයක්. බෙලෙස එම ස්ථානයේ ඊයේ රාත්‍රියේ ගත කළ පුත්කලෙකු පුංචි ලෝකාන්තයෙන් වැටීමේ සිද්ධියක් වාර්තා වුණා. එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක එක් අයෙකුයි මෙලෙස අනතුරට පත් වුණේ. 34 හැවිරිදි මෙම පුද්ගලයා කලුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ වනතෙක් සිරුර සොයාගෙන නැති අතර බිබිල පොලිසියේ විශේෂ කණ්ඩායමක් සහ යුද හමුදාවේ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටිනවා. ප්‍රදේශයේ පුරා පවතින අධික මීදුම හේතුවෙන් සෝදිසි මෙහෙයුම් වලට බාධා සිදුව ඇති බවයි ඔවුන් පවසන්නේ. විෂකෝර සර්පෙක් දැක්කම අහලකටවත් යන්න එපා කියලා හැම කෙනෙක්ම උපදෙස් දෙනවා. ඒ සර්පින් හරිම භයානක නිසා. එහෙමනම් මේ භයානක සර්පින්ට ආදරය කරුණාව දක්වන මිනිස්සුත් අපේ සමාජයේ තවමත් ඉන්නවා. වන සතුන් මෙන්ම සර්පයන් ගොදුරු සොයාගෙන මිනිස් වාසස්ථානවලට පැමිණීම සුලභ කරුණක්. එහිදී සර්පයන් මිනිසුන්ට දෂ්ට කිරීම වගේම මිනිසුන්ගේ පහර කැමින් එම සතුන් ජීවිතක්ෂයට පත්වනවා. එවන් පසුබිමක නිවෙස්වලට එන විෂගොහර සර්පයන් දෙරුපද්‍රිතවල්ලා විල්පත්තු අබේ භූමියට මුදා හරින උපාධිධාරී තරුණයෙකු රාජාංගනයේ යාය 13 ප්‍රදේශයේදී අපට හමු වුණා. නමින් සම්පත්වන මොහු සිදු කරන කාර්ය ලෙහිසි පහසු එකක් නෙවෙයි. ඔහු ඊට දක්වන්නේ සහජ දක්ෂතාවක්. මේ හේතුව නිසාම වනජීවී නිලධාරීන් පවා ඔහුගේ සේවය ලබා ගැනීමට පසුබටවන්නේ නැහැ. ධම්මපදයේ සඳහන් සියලු සත්වයෝ දඬුවමට අකමැතිය. මරණයට බියයි යන වදන සිහිපත් කරමින් අහිංසක සතුන්ට අභිහෙදානේ දෙන මෙම තරුණයා පිළිබඳ මේ සටහන තබන්නේ මේ උතුම් කාර්යය අගය කරමින්. න
අපගේ රාත්‍රී නවය 30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.